නමුෝතස් භගවතු වරහතු සම්මා සම්බුදස අපි මෙමෝතේ සාකච්චා කරන්නට බලාපොරොත්තුවෙන්නේ මෛත්‍රී භාවනාව ඒ තුළ පවතින දුක්ක සතතියේ විද්‍යාත්මක බාවේ අප දන්නවා මේ මෛත්‍රී භාවනාව කියලතියන්නේ අපගේ කය නිවීම පිණිස අපගේ විමුක්තිය සැලසීම පිණිස භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු භාවනාව. කයේ නිවීම පිණිස නිදීම පිණිස දේශනා කරපු මෙම භාවනාවේ යථාර්ථය කුමක්ද කියල බලන කොට අපට පැදිලිව පේන කාරණාව තමයි දුකෙන් නිදස්සීම තමයි මේ භාවනාවේ ප්‍රධානආරමුණ වෙලා තියෙන මේ දුක්ක සත්‍යය තුළ පවතින විද්‍යාත්මක භාවය කුමක්ද කියලා බලනකොට පට පැදිලිව පේනවා මේ ලෝකයේ සෑම නාමයක් රූපයක්ම අනුවලින් නිර්මාණය වෙලා තියෙන්නේ අනු කෝටි මිලියන ගානක් ඒකරාසි වෙලා නිර්මාණය වෙන මේ නාමරූප ධර්මතාවයන් මෙහැම එකක් තුළම කම්පනයක් පවතිනවා කම්පනය ඇතිවෙලා තියන්නේ කෝමද මේ සෑම වස්තුවක්ම අනුවලින් නිර්මාණය වෙලා තියෙන නිසා පෘතිවිය බ්‍රමණය වීමේ ඒතුවෙන් මේ සෑම වස්තුවක්ම බ්‍රමණය වෙන නිසා මේ වෙ බ්‍රමණය වීමෙන් ඇති වෙන පීඩනය තමයි කම්පනේ බවට පත් වෙලා තියෙන මේ කම්පනයට තවත් දමක් කියනවා දුක්ක කියෙන නමු. මේ දුක කියන ධර්මතාවේ නිර්මාණය වෙලා තියන්නේෙ මේ අනුවල බ්‍රමණවේගයේ තියෙන ධාරිතා වැඩිවීම නිසා. අපි දන්නවා යම් කිසි අවස්ථාවක නිවිච්ච ස්වභාවයක සංසුන්ව විවේකෙන් ඉන්නවනම්. අපට දුකයිඩ සැපයිද කිය ඇවොත් අපට දෙැඩ තින උත්තරේ අපි සැපසේ ඉන්නවා. එෙමනත සුවසේ ඉන්නවා. එ වගේම ගොඩා කැළැඹිච් අවස්ථාවක කලබලවෙච් අවස්ථාවක අපෙන් ඇව්වොත් අපට පිළිගණ්ඩ සිද්ධ වෙනවා සසර දුකයි ඉතිරිික. ඇයි මේ දුක ඇතිවෙන්න ප්‍රධාන ඒතුව මේ කම්පනය පීඩනය. එනම් මේ කයතුළ, ඇස කන්න දිව නාසය සමසිතකින් නායතන අයෙන් අපි කල්පනා කරලා බලනකොට ඇසේ තියෙනවා චක්කු ඥානය කනයේ තියනවා ශ්‍රෝත ඥානය දිවේ තිනවා ජිව්වා ඥානය නාසයේ තියනවා ගහන ඥානය ඉස්පාර්සිය තුළින් අවබෝධ කර ගැනීම ැකියාවට ෙන පොට්ට අබ ඥානී. ඇතිවෙන්න වූ ඥානයට අපිකිනො ප්‍ර්ඥාව කියලා එනම් මේ ඥානවල් අය කරන කොටගෙන අපි මේ දුකපිළිබඳව කල්පනා කරනකොට අපට පැදිලිව පේන කාරණාවක් තමයි සෑම අනුවක්ම බ්‍රමණය වනොත් ඒ බ්‍රමණය වීම නිසා කම්පනයක් අටගත්තොත් ඒ කම්පනය දුක බවට පත්වෙනවා මේ දුක පවතින්නේ දන්තා කේසා ලෝම නකා තචෝ මන්සං අට්ටි අට්ටිමිද්දංකිීන මේ කොට් කොටස් තිස් දෙක තුළින් අපි ගවේශනය කරලා බැලුවොත් එක එක කොටස් වෙනවෙනම පරික්ෂ කරල බැලුවොත් මේ කොටස්සල දුකති නවාොද කියෙල බැලවාම එඒම එකක් නෑ. දුක කියලා එකකුත් නෑ පුද්ගලයකුත් නෑ සත්වයකුත් නෑ එ මේ දුකකීන වචනය නිර්මාණය වනේ කෝමද. මේ දුක මේ ලෝකයේ පවතින බව අපට විශ්වාසයි මේ විශ්වාසි හටගත්තේ කෝමද. මේ දුක පෙළිබඳ පරම සත්‍ය දේශනා කරලා නිර්වානය අවශ්‍යතාවේ ඇති වුනේ කෝමද කියල බලනකොට දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා. පොළප තිස් දෙක තනිතනියෙන් අරම් බැලුවන් මේ එකකවත් දුක සතහන් වෙලානෑ. දුකතැම් පත් වෙලා නෑ ඒ වගේම කොටස්තිිස්ක එකතු කරලා බලනොකොට එතන පුද්ගලයකුත් සත්වයකුත් නෑ ඇයි එතන තියෙන්නේ කොටස් ටික විතරයි එනම් පුද්ගලයා තුළ දුකතියන්න බෑ සත්වයෙක් තුළ දුක තියෙන්ට බෑ ඒතුව පුද්ගලය සත්වයෙක් නැති නිසා එනම් දුකතියෙන් දඕනේ අනිවාරයම කොටස්ටිස්ක කොටස් තිස් දෙක තනිතනයෙන් වෙන් කරල බලනොකට අපට පැදිලිව පේන කාරණාවක් තමයි මේ කොටස් තිස් දෙක කියක කුත් නෑ. කොටස් තිස් දෙක නිර්මාණය වෙලා තියන්නේ සයිලවලින් එනම් අනිවාරිම සයිලවල දුකතියෙන්ට ඕනේ. සයිලවල දුකතිීනවාද දෙ කියලා බලන කොට සයිලවල දුකනෑ කලෝරසෝම්වලින් තමයි මේ සයිල හැදි තියන්නේ එනම් මේ කෝරසෝම් තිිකහරම් බලනකොට මේ කලෝරසෝම් අතලිස් සයක් තියෙනවා මේ හතලිස් අය තුළ දුකතියනද බලන්නකොට ඒක තුළත් නෑ. ඒක තුළ පවතින ඩයන්නේ ආරෙන්නේ අරගෙන ඒක තුළ දුකතියනොද කියලා බලනකොට ඒක තුළත් දුකනෑ ඒක තුළ තියන ජානදයා බන්නකොට අන්න ජානවල දුකතියෙනවා. එනම් මේ ජානවල ඒකයන්නේ. පරමානුවලට වඩා බෝම සියුම් අංසුවල මේ දුක පවතින්නේ කෝමද කියලබලනකොට මේ නි්‍යාස්්ටියයේ පවතින පීඩනය ඒ පීඩන නිසා ඇතිවෙන්න කම්පනය මේ කම්පනය නිසා එකක් අනිකක් එක ගැටීම නිසා තමයි මේ දුක අටගන්නේ එනම් ගැටෙන් නැතුව ඉටියොත් ඒත් දුකෙන් නිදස්සෙනවා හේතින පීඩන ධාරිතාව අඩුකෙරුවත් ඒත් දුකෙන් නිදස්සෙනවා. මෛත්‍රේපගුණ කෙරුවත් ඒත් දුකෙන් නිදස්සෙනවා. කෙසේ ඕ මේ කයතුළ පවතින පීඩන ධාරිතාව අඩුකිරීම බ්‍රමණවේගේ අඩුකිරීම නිශ්සලභාවය වැඩිකිරීම තමයි මේ දුකටතින එකම නිරෝධගාමිණී පටිපදාව. එන ි දැනගත්ත අපේ කය නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදයට අනුව මේ පවතින විද්‍යාත්මක භාවයට අනුව දුකක් කියලා කියන්නේ අනිවාර්ම ගැටීමක් කියලා. සයිලවල බ්‍රමණවේගේ වැඩිහුනාම සයිලයක් තවත් සයිලයකට දෙන කම්පනය පීඩනය මේකට පි දුකකින වචන පාච්චිකම. එ මනුසයෙක්ගේ මනුසයකොට දුක ඇති වෙනකොට අපි මේ මනුසිෝ දෙන්න සයිල දෙකක් කියලා ඉතාගම පුද්ගල ස්භාවය අයින් කරලා මමත් සයිලයක් අර්යාත් සයිලයක් අරයා බ්‍රමණය වෙනවා මමත් බ්‍රමණය වෙනවා අර තරන්ගේ මගේ තරන්ගේ අභිබවාගෙන යනවනං දැම්මම කියන මට විදෙනවා ඇයි එයා මට අරියාදු කරනවා එයා මට අපාස කන්නවා එයා මට නින්දා කන්නවා එයා මට පාර දෙෙනවා එනම් මේ සයිලේකින් සයිලේකට මේ දේවල් වෙන්න පුළුවන්. ඒ සයිලයේ බ්‍රමණවේගේ වැඩි වෙනකොට අඩුබ්‍රමණවේගේ සයි ඒ සයිල යටතේ පාලනය වෙනවා. මේ සයිලවලින් විසිරෙන තරංග අර සයිලවල න්‍යස්ටිවලට අරනකොට ඒක තින ජාන විනාශ වෙන්න පුළුවන්. ඒකේ න්‍යාෂ්ටිය කම්පනයට පත්වෙන්න පුළුවන්. සයි තව සයිල්ලයක් විනාශකාරි තත්තේයට පත් කරවන්න පුළුවන් මේ සයිලයේ තොරතුරු අරසයිලයේ තොරතුරු ආක්‍රමණය කරන්න පුළුවන් අපි දන්නවා කෞුරරි කෙනෙක් ල්ල කතා කරලා නාන ප්‍රකාර දෘෂ්ටි දාලා ගුරුවරයා අපාදවල ස්ථානය හපාදවල එගේ සම්පූර්ණම ජීවිතය අවුල් කරනකොට අපි කියනවා ඔළුව ඒදවා කියලා සයිලයක් බ්‍රමණය වෙනකොට ඒ බ්‍රමණය නිසා ඇතිවෙන තරන්ගේ තවත් සයිලයකට වැදිලා ්‍යාස්්ටිගත වෙනකොට ඒ සයිලයේ තරංග ඒ සයිලය ගුණය ආත්පසින්ම වෙනස් කරන්න පුළුවන්. එනම් මේ ස්වභාවයක් නොලට තමයි දුක කියලා පක කියන්නේ දුක පවතින මට්ටන් තිස් දෙකක් තියෙනවා. ඇලීමෙන් දුක පවතිනවා ගැටීමෙන් දුක පවතිනවා. එකක් තවත් එක්ක සම්මන්ධ වෙන නිසා දුක පවතිනවා එකකට තව එ එකතු වෙන නිසා දුක පවතිනවා එකති වෙලා තියන දෙයින් ජැලෙවෙලා යනවනං කාරණා ඒත් දුක පවතිනවා එකක් තවත් එකක් ලබාගැනීමට තින බලාපොරොත්තු නිසා දුක පවතිනවා තමන්ගේ අරමුණු ඉෂ්ඨ කරන් දරණ වේශ නිසා දුක පවතිනවා ඇම දේම දැනගන්න අවශ්‍යතාවේ ඇති වනාාම දුක පවතිනවා දැනගත්ත දේ කරදරයි කියල එක අමතක කරන්නත් දුක පවතිනවා එනම් මෙ දුක පවතින ස්වභාවයන් තිිස් දෙකක් පවතිනවා. අපි දන්නවා යම්කිසි කෙනෙක් අපට ඕන ඇවිදියට හැදෙන් නැත්තං අපි හැව හදාගන්න මොනතරන් දුකට පත්වෙනවාදගේලා. ඔන්දට හදාගත්තට පස්සයා ගොඩා ප්‍රියමනාපයි ඊට සාපේක්ෂවත් දුකක් පවතිනවා ඇයි. ඒ චරිතය අපි හොඳට හදාගත්තා දැන් ඒත් තත්යෙන් එක නඩත්තු කරන්න ඕනේ. එනම් මේ ලෝකයේ සෑම ඉරියව්වක් තුළින්ම සෑම ස්වභාවයක් තුළින්ම දුක තමයි පවතින්නේ. අපි සැපැයි කියල මේ ලෝකයේ කියනවා, සැපොවත් දේවල් එකතු කරනවා සැපුවත් දේවල් අත්විනිිනවා. ඒ සැපවත් කාරණා ඇම දේතුළම පවතින්නේ මොනුවද කියලබලනකොට ඒ සෑම කාරණාවක්තුළම දුකක් පවතිනවා ඇයි. සැපයි කියලකින විින්දනය දුකා එනම් මේ සයිලවලට යම්කිසි පීඩනයක් ඇති වෙනවනම් බාහිර තොරතුරක් මිශ්‍ර වෙනවනම් ඒ ඇම එකක්ම භාගතුමාන්සේගේ දේශනාවට අනුව දුක්කකින වචනය තමයි පාවිච්චි කරන්නගන්නේ. එනම් මේ දුක්කකීන එක තුළ තින විද්‍යාත්මක භාවය තමයි මේ සයිල බ්‍රමණය වෙන නිසා මේ සයිලවලින් තරංගයක් केෙළියට විසිරෙනවා සයිලවල තියන රසායනක ගුණේනේ තරංග බවට පත්තුනේ ඒ විසින තරංගේ තුළ සම්පෝර්ණය සයිලවල තින රසායනික ගුණාංග සියල්ල අඩම්ගු වෙලා තියෙනවා. මේ විදිහට මේ සයිල බ්‍රමණය වෙලා තරංග නිෂ්පාදනය කරනකොට මේ සයිලවල ක්‍රියාකාරිත්‍යය ක්‍රමක්‍රමෙන් වැඩිවෙනකොට මේ සයිලයේ බ්‍රමණය නිසා වටේ තින්න සයිලවලට පීඩනය ඇති වෙනවා. මේ වි්‍යයටමුල සරවාන්ගේ පුරාම පවතින සෑම සයිලයකටම මේ පීඩනය කම්පනය ලැබිලා සෑම සයිලයක්ම තමට විවකවඉන්න බරුව සුවසේ නිවාඩුවේ ඉන්න බැරිව සෑමசைයිලයක්ම කම්පාාවෙනවා පීඩනට පත්වෙනවා ඒතුව හැම සයිලයක්ම හම සයිලකටම කරදරයක් වෙලා ඒගොළගේ පීඩන නිසා මේ ගොලන්ට ඉන්සාවාක් ැட்டிවෙලා න්න ඒ වේදනාවට තමයි දුකකීල කියයන්නේ දුක පවතින ක්‍රමවේදය මෙ අයි. එනම් අපේ ජීවිතය තුළ අපි ලබාපු මිනිසත් බවය තුළ මේ දුක්ක කියන මේ ධර්මතාවේ මේ විද්‍යාව අපි හරියට හවබෝධ කරන්න නම් අපගේ කේතින පීඩනය වැඩි නොවෙන්න ඒ කම්පන වැඩි නොවන්න සීය පවත්වන්න ටෝනේ ඒම කම්පනයේ පීඩනය වැඩි නොවෙනවානං. යිලවල බ්‍රමණවගේ වැඩිෙන් වෙන්නේනෑ ඒම වැඩි වැිවෙෙන් නැත්තං. අපි තුළ මෙ දුකකින ස්වභාවය ඒ දුකකින ධර්මතාවෙන් නිර්මාණය වෙන්නේනෑ.